ගැටලුවක් නොමැතිව තමන්ගේ දත් නිරෝගීව තබා ගන්න අපි හැමෝම කැමතියි. දත් දිරායාම අද වන විට අපිට නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙන මුඛ රෝගී තත්ත්වයක්. මේ තත්ත්වෙන් වැළකෙන්නේ කෙසේද? ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? මේ ඒ පිළිබඳව සොයා බලන Health Plus. මුලින්ම සුදු ඩපයක් විදිහට දතේ එනමලේ අපිට පේන මේ දන්ත වියසනේ ඊට පස්සේ කාලෙක දුඹුරු ලපයක් වෙලා ඊට පස්සේ එනමලේ සිදුරක් ඇති වෙනවා. මේ සිදුරු දතේ ඇතුළට ගිහින් දතේ දන්තිනේ කොටසට යනකොට තමයි අපිට දන්ත සංවේදීතාව දතේ වේදනාව ඇති වෙන්නේ. ඊටත් වඩා ඇතුළට ගියොත් මේක දතේ ඇතුළෙම තියෙනවා. කල්ක කුහරය දක්වා ව්‍යාප්ත වෙන්න පුළුවන්. දත් දිරායාම කියලා කියන්නේ අපේ ආහාරවල තියෙන සීනි මත බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් කටේ හදනවා අම්ල. මේ අම්ල හේතුවෙන් දත ක්‍රමයෙන් දිය වෙලා යනවා. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා දත් දිරායාම කියලා. මේ දත ක්‍රමයෙන් දිරා යනවා කියන්නේ මේක එකපාරට වෙන්නේ නැහැ. මුලින්ම දතේ එනමලය කියලා අපේ මේ පිටතින් පේන සුදු පාට කොටස දිරාගෙන යනවා. ඊට පස්සේ දතේ ඇතුළටට ක්‍රමයෙන් මේක ඇතුළට ව්‍යාප්ත වෙන රෝගයක්. සාමාන්‍යයෙන් ලංකාවේ බහුලම රෝගයක් මේක ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගත්තොත් ජනතාව අතර බහුලම රෝගයක් මේ දත් දිරායාම කියන එක. අපි ලංකාවේ තත් විශේෂයෙන් බැලුවොත් ළමයින් අතර 63%කගේ විතර දත් දිරායාම දක්නට ලැබෙනවා. වැඩිහිටියන් අතරත් මේක ඉතාම බහුලයි. සාමාන්‍යයෙන් වැඩිහිටියන් අතර 90%කගේ විතර දත් දිරායාමක් අපිට දකින්න ලැබෙනවා. මේ දත් දිරායාම කියන එක ප්‍රධාන හේතු කීපයක් නිසා සිදු වෙනවා. විශේෂයෙන්ම පැණි රස ආහාර ගැනීම. පැණි රස ආහාර කිව්වහම ටොෆි චොක්ලට් වගේ පැණි රස ආහාර, සීනි සහිත පාන වර්ග, සීනි සහිත පිටි ආහාර මේ සියල්ලම බලපානවා දත් දිරායාමට. ඒ විතරක් නෙමෙයි අපි නොහිතන බානීස් කේක්, බිස්කට් ඒ වගේ ආහාරවල පිටි සහිත ආහාර වුණාට විශාල සීනි ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ වගේම ඊළඟ හේතුව තමයි මුඛයේ බැක්ටීරියා. මුඛයේ අපි කායවට කොයි වෙලෙත් බැක්ටීරියා ඇති වෙනවා. මේ අහිතකර බැක්ටීරියා තියෙනකොට දත් දිරායාම වැඩි. අපි උදේට දවල්ට රැට කෑවට පස්සේ ප්‍රධාන ආහාර වේලකට පස්සේ අරගෙන ඊට පස්සේ කට හොදලා හරි වතුර බීලා හරි පිරිසුදු කරලා එතනින් එහාට නොගෙන ඉන්න ඕනේ. කියන්නේ දවසකට එකපාරයි ඒක ප්‍රධාන ආහාර වේලකට පස්සේ. මේ ආකාරයෙන් තමයි අපිට පැණි රස පාලනය කරන්න පුළුවන්. දෙවැනි එක තමයි දත් මැදීම කියන්නේ. දත් මැදින එක කොහොමද වැදගත් වෙන්නේ? අපේ දත් දිරායන්නේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයේ සහ ඊට පස්සේ ඇතිවන අම්ලවලින්. එතකොට අපි හොඳට දත් මැද්දොත් මේ බැක්ටීරියා ප්‍රමාණයත් අඩු වෙනවා. මේ අම්ලත් අපිට කටෙන් ඉවත් කරගන්න පුළුවන්. මේ කරුණ වලට අවධානය යොමු කළොත් ඔබටත් ඔබේ මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා ඔබේ මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්න ඔබ වග බලා ගන්න. අපි දන්න දේක නොදන්න පැත්ත පිළිබඳව ලබන සතියේත් අපි ඔබට Health Plus තුලින් අරගෙන ඉන්න සූදානම්. නවතම පුවත් දැනගැනීමට ශ්‍රතා TV News YouTube channel එක subscribe කරන්න.